අයිබෝන් ඔන්න සතියකට පස්සේ ආයෙත් අපි ලෑස්ති වෙලා ඉන්න ඔයාලා ආදරය කරන චරිතයක් එක්ක ලස්සන වැඩක් කරන්න. ඔයාලා ගිය සතියේ දන්නවා අපි අලුතෙන් වෙනස් විදිහකට අපේ ඩිජිටෝක් වැඩසටහන ආරම්භ කර අපේ ප්‍රයිම් ඩිජි YouTube channel එකේ. ඉතින් අද අපි ලෑස්ති වෙන්නෙත් එදා වගේම අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිතයක් එක්ක ලස්සන වැඩක් කරන්න. ඔයාලා හැමෝම දන්නවනේ funky.qම music industry එකේ වෙනසක් කරපු set එකක්. ඉතින් ඒ අතර ඉන්නවා හොඳ music producer කෙනෙක්. ඉන්න චූටිම චරිතේ shenal මද්දුමගේ අයියා අයබෝයි. අයබෝන. මොනවද එන්නේ මේ දවස්වල? මේ දවස් ටිකේ සින්දු වැඩවලට අමතරව අර පොඩි drama පැත්තට පොඩ්ඩක් බැසා. ඒ කියන්නේ රඟපානවද? නෑ නෑ නෑ. drama දෙකක මම දැන් මේ music කරන් යනවා මේ ටිකේ. ඒ අතරව සින්දු වැඩත් යනවා. ඉතින් ටික balance එක යනවා. balance එක යනවා. කොහොමද ප්‍රොඩක්ෂන් හවුස් එක වැඩ අලුතෙන් පටන් ගත්ත වැඩ මොන හරි ඉස්සරහට අලුත් වැඩ එන්න තියෙනවද කොහොමද අපේ බෑන්ඩ් එකේ වැඩක් ඇත්තටම දාන්න හම්බුනේ නැහැ අවුරුදු එකම අරගෙන ඉඳලා යෝහානිත් එක්ක කරපු සින්දුවෙන් පස්සේ දැම්මේ නැහැ මොකොත් ඊට අමතර පිට වැඩගෙන වෙන කට්ටියගේ වැඩ ගොඩක් කරන් යනවා මේ දවස් ටිකේ කාගෙද කවද කියලා කියන්නේ නැතු යමු කියන්නේ ඇත්තටම කියන්නේ ගොඩක් කට්ටිය ආදරය කරන ආටිස්ට්ලා ආටිස්ට් සමන් 10 දෙනෙක් විතර සින්දු එන්න තියෙනවා හරි එහෙනම් අපි ඒක බලාපොරොත්තු වෙමුනේ හරි අයි දන්නවද අද මොකද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා ඉන්ටර්විව් එකක් නෙවෙයි අපි සාමාන්‍ය හම්බෙලා දෙන ඉන්ටර්විව් එකක් නෙවෙයි කෝපතුන නම් පේනවා කෝපතුන වෙන තේබොන නෙවෙයි තියන්නේ හැබැයි හරි තියන්නේ ටිකක් අමාරු වේ දාන ප්‍රශ්න ටිකක් තියෙනවා හරි ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා ඔයාගේ ෆ්ලේවරේෂන්ස් දැනගන්නත් කැමති කෙල්ලොත් ඇතිනේ හරිද අන්න යාළුවනේ ෆ්ලේවරේෂන් එක වෙනුවෙන් තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා ලෙවල්ස් තුනකට තමයි යන්නේ අයියේ අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕන චූටිම ලෙවල් එකකින් ඒකේ තියෙන හරි පොඩි ප්‍රශ්න ටිකක් සාමාන්‍ය ප්‍රශ්න ටිකක් ඊට පස්සේ තමයි චුටි චුට්ට අමාරු වෙන. හරිද? රෙඩිද? රෙඩි. හරි. අපි එහෙනම් පටන් ගමු පළවෙනි චැලෙන්ජ් එක මේ ලෙවල් 1. ලෙවල් 1 මේ විදිහට වන්න මම පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ෂෙනල්ලයි මේ බ්ලූ කප් එකේ තියෙන අපි මතක් කරන දැන් ගිය සතියේත් අපි ප්‍රෝග්‍රෑම් එකේ දුවලා දාන්න මොකද වෙන්නේ කියලා. හැබැයි ෂෙනල්ලයිට මේක අලුත් හින්දා මම ආයෙත් කියන්න. බ්ලූ කප් එකේ තියෙන්නේ නෝමල් ප්‍රශ්න හරි ඉසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඊට පස්සේ පින් පර්පල් එකේ තියෙන අවිලා ෆ්ලේවරේෂන්ස් ඊට පස්සේ මේ රෙඩ් එකේ තමයි ටිකක් අමාරු ප්‍රශ්න තියෙන්නේ ඕකේ හරි ඕකේ හරි අපි එහෙනම් හැම එකෙම පහ පහ උත්තර දෙන්න ඕන අනිවාර්යෙන් හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕන අනිත් එක මතක් කරන්න ඕ මේ ෆ්ලේවරේෂන් එකේදී ගොඩක් කට්ටිය අකමැති දේවල් කියන්නන හැබැයි වා මේ පාර අකමැති දේවල් කියන්නන උඹද ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් අකමැති දේවල් ඇති ඉතින් අපි ඒ ගැන කතා කරමු අපි ඉස්සෙල්ලම බ්ලූ කප් එකේ ප්‍රශ්න පහක් සිලෙක්ට් කරගමු. සාමාන්‍ය ප්‍රශ්න කියන දේවල් නම් මොන අද නේෂනල්යි. ඒ ප්‍රශ්නත් එක්කම තමයි. මැරෙන්න කලින් කරන්න ආසම දේවල් තුනක් කියන්න. මැරෙන්න කලින් නේ? හ්ම්. ගොඩක් තියෙනවනේ තුනක් කියමු. මැරෙන්න කලින් ඔක්කොම කල් ඉවරද මැරෙන්න කලින් ඒකනේ ඔක්කොම ඉවරයි දැන් කරලා මැරෙන්න කලින් රටවල් ගොඩකට යන්න ආසයි හ්ම් දැන් ටිකක් විතර ගිහිල්ලා දෙනවද ෂෙනලයි දැනකට ගිහිල්ලා තිනවා ඩුබායි ඉන්දියා සිංගප්පූර් මැලේසියා බාලි බැංකොක් හරහා හයකට ගිහිල්ලා තිනවා එතකොට තව ඉතින් යන්න ආසයි රට ගොඩක් රටවල් ගොඩකට ඒක එකක් කෙනෙක් ට්‍රැවල් කරන්න ආසයි ඔව් ආසයි එතකොට දෙක ලංකාවෙන් එළිය ආඩිස් කෙනෙක් එක්ක වැඩක් කරන්න ආසයි. හ්ම්. එතකොට දෙකයි. දැනට කරලා නැද්ද ෂෙනල්? මම කරලා දිනවා. කරලා තියෙනවා. ඒ අරෝ මම දෙක සිං කරන බෙනිඩල් එක්ක වැඩක් කරලා එතකට එනත් එක තමයි අතරම වැඩි ලොකු වැඩක් කර කර ඒත් එක තමයි. තුන්වෙනි එක. නැද්ද ක්‍රෂ් එකක් එම් සෙට් කරගන්න ඕනේ. සායි පල්ලේ කවුද හම්බෙන්නේ නෝ පඩි ඉතන ඔක්කියන් ලෑස්ති දෙවියලා එනේ තුනම කරගන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියන් දෙවෙනි එකටයි ක්ලාසස් කට් කරලා වැඩිපුරම ගියේ කොහෙටද ක්ලාස් කට් කරලා වැඩිපුරම ගියේ ක්ලාස් කට් කරලම නැන්ද ඔව් පූල් ගන්න ගියලා දෙනවා අහහ පොඩි කාලේ يعني ඉස්කෝලේ යන කාලේ ක්ලාස් එකම කට් කරලා සෙට් එකම යන්නේ පූල් ගන්න පූල් ගන්න තමයි ඒකේ පූල් ගන්නයි ඒ කාලේ ඔය සින්දු ඒ කියන්නේ මේ ඔය ඉන්ටර්නෙට් කියන එක ලොකුවට එහෙම තිබ්බේ නැහැ
ඉතින් කැෆේ වලට ගිහිල්ලා සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕවා තමයි ඉතින් කරේ. බග් කිමෙන්නේ නේ කියන්නේ. ඔච්චරයිනේ කොයි වෙන කොහෙද ගියේ නෑනේ. නෑ ක්ලාස් කට් කරලා ඒ කාලේ යන්නේ එහෙම තැනුත් නෑ. තැනුත් නෑ. ඒ කියන්නේ අපේ ඒ කාලේ තිබ්බ අර ට්‍රෙන්ඩ් එක ওই පූල් ගහන ඒ ට්‍රෙන්ඩ් එක තමයි තිබ්බේ. ක්ලාස් කට් කරලා මේ ඒ සල්ලි වලින්ම යනවා පූල් ඊට පස්සේ ගම හොරි ක්ලාස් එක මාසෙරෙම යන්නේ. ඉතින් ඒක තමයි කරේ. හරි. අපි අන්තිම වෙලි ප්‍රශ්නෙට. වැඩිපුරම ආදරය කරන තුන්දෙනා කවුද? අම්මා තාත්තා මල්ලි. හරි. හරි ඊසි ප්‍රශ්නයක් එකනේ. අපි වඩා ඒ ප්‍රශ්නේ අයින් කරන්න ඕනේ. ඒකට හිතලා උත්තර දෙන්න දෙයි අපරාධ. ගෙදර අය ආදරයට කියන නම මොකද්ද? ගෙදර අය ආදරයට ලොකු තාගල තමයි කියන්නේ හැබැයි. නමක් නැහැ. නමක් නැහැ. එයා සත්තුන්ගේ නම් වගේම කියන්නද වෙලාව? ඒව සාමාන්‍ය එළියට එනවා. ආදරේ වැඩි වුණා මොන? බූරුව වගේ කට්ලි කරනවා. ලොකු පුතා කියලා තමයි කියන්නේ. එහෙම නමක් ලොකු නැහැ. හරි. ලොකු පුතා කියන්නේ මල්ලි කෙනෙක් ඉන්නවා නේ ෂනල්. මල්ලි. එයා කොහමද ෆීල්ඩ් එක සම්බන්ධද? මල්ලි ජපන් ඉන්නේ. එයා එහෙ දැන් සෙටල් වෙලා. ඉතින් එයා මියුසික් ෆීල්ඩ් එකේ නැහැ. අහහ. එයා ඉන්නේ ඉංජිනේර් ෆීල්ඩ් එකේ. ඕනම් ප්‍රශ්නයක් බෙදා ගන්න පුළුවන් කෙනා කවුද? ඔනම් ප්‍රශ්නයක් බෙදා ගන්න කෙනා මල්ලි තමයි. මල්ලි. ආ. සාමාන්‍යයෙන් කොල්ලෙක්ට ළඟම අම්මා නේද? ඔව්. අම්මට වඩා මල්ලිත් එක්ක කතා කරනවා දැන් ප්‍රශ්න. අම්මට කතා කරන්න බැරි ප්‍රශ්න තියෙනවා නේද? හරි. ඔය විදිහට තමයි ෂනල්ලා පළවෙනි ලෙවල් එකේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ. හරි මේසි ප්‍රශ්න ටිකක් තිබ්බේ. ඒ හින්දා ලොකුවට කල්පනා කරන්න දේවල් තිබ්බ නැහැ. හැබැයි ෂනල්ලා ඉස්සෙල්ලා ඉස්සරහදී ඊට වඩා චුට්ටක් අමාරු ප්‍රශ්න තියෙන්නේ. එහෙම අමාරු දාන බලාගෙන අපි යන් දෙවැනි ලෙවල් එකට. දෙවැනි ලෙවල් එකේ ප්‍රශ්න ටිකට යන්න තමයි ඔන්න අපි දෙන ලෑස්ති වෙන්නේ. දෙවැනි ලෙවල් එකේ තියෙන ප්‍රශ්න ටික ෆ්ලේවරේෂන්ස්. පටන් ගන්නදිම කියන්න ඕන මේකේ අකමැති දේවල් අනිවාර්යෙන් කියන්න ඕන ෂනල්ලා ස්කිප් කරන්න නැතුව. මොකද කැමති දේවල් විතරයි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් හිම අකමැති දේවල් නැහැ කියලා නිකන් කට්ටි. ඒ උනාට තියෙනවානේ. එහෙනම් කියන්න ඕන. කැමැතිම සින්දු සහ අකමැතිම සින්දු. කැමැතිම සින්දුව නිමිම් සේව. අකමැතිම සින්දුව. ඇත්තටම ඒකට උත්තරයක් දෙන්න මාරා අමාරුයි. එහෙම අකමැති කියලා එකක් ඇත්තටම නැහැ නේ. එහෙම නැද්ද? එකක්වත් නැද්ද? වෙන රටකවත් එකක් නැද්ද? සාමාන්‍යයෙන් ඇහිලා ඇහිලා එපා වෙච්ච එකක්වත් නැද්ද? ඒවා තියෙනවා කියන්නේ නැහැ. ඇත්තටම නැහැ. එහෙම ඒ කියන්නේ එහෙම කමැති වෙන්න සින්දු නෑ ඇත්තටම. ඒ කියන්නේ සින්දු මොකක් හරි හේතුවක් උඩනේ ඇත්තටම සින්දු හදන්නේ. මේ එක එක වයිබ් වල සින්දු තියෙනවා. ඉතින් එහෙම අකමැති වෙන්න බෑ එහෙම සින්දු වලට කවුරුත්. එහෙනම් අපි යන් දෙවෙනි එකට. ලෝකේ කැමැතිම සහ අකමැතිම රටවල්ද? කැමැතිම සහ අකමැති. කැමැතිම ලංකාවද? අකමැති වලට. ආ ඒක සිරාද? ඔව් සිරාද. මේ ඒ වුණාට මම ඉන්න මේ කවදාකවත් මෙහෙන් යන්නේ නැහැ. මෙහෙ තමයි ඉන්නේ. උනාට දැන් අකමැතිම රට වෙලා තින්නේ. දැන් අකමැතිම රට. ඔව්. එතකොට කැමැතිම බාලි. හරි. මේ ගැන වැඩි කතා කරමු. කැමැතිම නළුවා සහ අකමැතිම නළුවා. ලංකානේ. දින රටක හරි ගමන්න. සාමාන්‍ය ලංකාවේ අකමැතිම නළුවා කියන්න අමාරුයි නේ. කැමැතිම නළුවා. කැමැතිම නළුවා ෂාරුක්. අකමැතිම නළුවා. ඇත්තටම මම එහෙම ෆිල්ම් ෆෑන් කෙනෙක් නෙමෙයි ලොකුවට. නළුවා. දැන් ටීවී සීරියස් එකක් හරි අර චුට්ට අර හතුරට හරි මෙයා හැම අකමැති වෙච්ච චරිතයක් නැද්ද? කැරක්ටර් එකේ ඉඳවත්. නැහැ නේ මම දන්නේ. එකපාරම ඔළුවට එන්නේ හැම නළුවා. ලියක් වන්නද? හරි අලිය බත්. ඇයි ඒ? ඒක ඔක්කොට කැමති නෑ ඔයාලට. බෑනි කරන්නේ දී. ඇයි යාට අකමැති ෂනලි? නෑ උනේ මම ඒ වගේ එක්කෙනෙක් මම දන්න එක්කෙනෙක් ඉන්නවා. ඔය අර කැමති නෑ අර අර කැමති නෑ. කැමතිම ගායකයා සහ අකමැතිම ගායකයා. කැමතිම ගායකයා මයිකල් ජැක්සන්. අකමැතිම ගායකයා කැමැතිම ගායකයා
ලංකාවේ කවුද ගම් කැමති මේ චරිතයක් කියලා ලංකාවේ يعني දැන් අද කාලේ බැලුවොත් අපේ අපේ ජෙනරේෂන් එකෙන් බැලුවොත් ශනකුට මහරාසයි ශනකුගේ වොයිස් එකට එතකට BNS ඉන්නවා ඉතින් කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නවා පළවෙනි කට්ටියෙන් ගත්තොත් එම් මිට මදවරචි අමරදී මාස්ටර් ක්ලරන්ස් ගොඩක් කට්ටිය ඉන්නවා ලංකාවේ තුල ඉන්නවනේ ලොකු ගොඩක් කට්ටිය එහෙම වර්ග කරන්න බෑ මෙයා මෙයා හොඳයි කියලා එක මොකද ඔය ගොඩක් කට්ටියත් එක්ක වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් තියෙනවා හරි තව එක ප්‍රශ්නයක් තියෙනවා ශනලයි තියෙන ප්‍රශ්න මදිවටද කැමතිම කෑම වර්ගය සහ අකමැතිම කෑම වර්ගය කැමතිම කෑම රොටි අකමැතිම කෑම පිට්ටු පිට්ටු ඇයි නන්දනේ පොඩි කාලේ නම් මම කැමති නෑ හරි දැන් ඔය සින්දු ගැන හැම කතා කරපෙ හින්දා ශනල්ලා නිකන් සින්දුවක් කියන්නේ හැම ආස නැද්ද අද අදද රෙඩි වෙලා වෙන්නේ නැහැ නෑ කියන්න කමන කියන්න අපේ මම කියන්නේ ඉතින් අද අපි තාත්ත එක්ක යනවා අද අපේ තාත්තා ගෙදර ඇපිල්ලාඩිය පොළොවේ ගහලා එම වෙත ඔරබලා හපු දෙට මට කට උත්තර නෑනේ කාත් එක්කද බොලතෝ බස් ටෝල් ගානේ අතල්ලං ඉන්නේ ඒ බෝග හන්දි හෝල්ට එක ගාවයි මන්තෝගේ වැඩ දැක්කේ ආයකද තාත්තේ මගේ කෙල්ලයි ඔබෙලෙලියවන්නේ ආගියපු ගමන් කන හරහට පාරක් තාත්ත මට ගැහුවේ අයියෝ මියෝ මෙන්න තාත්ත ගහනෝ ඇත්තටම බස්සෝල් ගානේ මත්තල්ලන් ඉඳලා නැද්දයි ඇත්තට මත්තල්ලන් ඉඳලා තියෙනවා තාත්තට අහුවෙලා තියෙනවද ඒ ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් ඔය සින්දුව ඒ කියන්නේ ඔය සින්දුව අපේ ඉස්කෝලේ යන කාලේ හදපු සින්දුව එතකොට මුර්ෂාඩ් ඔය ටීලා තියෙන ඔක්කොම අපි තුන් දෙනාට ඔය උණ දේවල් තමයි සින්දු තියෙන්නේ ෆෝන් පොලේ ගහපු ඒවා එතකොට බසෝල් ගාන හිටපු අපි වීඩියෝ එකට ගත්තත් කිල්ලපන ඒ බසෝල්ට ගිහම තමයි අපි ආවුනේ يعني එක්ස්පීරියන්ස් එක තනිකර අපේ වීඩියෝ තියෙන එක්ස්පීරියන්ස් තමයි කවුරුත් ඔක දන්නේ නැති කාරණාවක් නේ හරි එහෙනම් අපි ලෑස්ති වෙන්නේ තුන්වෙනි ලෙවල් එකේ ප්‍රශ්න ටිකට යන්න තුන්වෙනි ලෙවල් එකේ තියෙන ප්‍රශ්න ටිකක් නෙවෙයි ගොඩක් අමාරු ප්‍රශ්න ටිකක් තියෙන්නේ හරි අපි එහෙනම් තුන්වෙනි ලෙවල් එකට යමු ලෙවල්ස් දෙකක් සාර්ථකව ඉවර කරලා තියෙන්නේ. ඇති අන්තන්ත. හරි, අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ තුන්වෙනි ලෙවල් එකේ ප්‍රශ්න ටිකට. ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් අමාරු ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. අපි තෝරගෙන බලමු චැලෙන්ජස් කියන්නේ මොනවද නේද ශනල්ලායි. කැමැතිම සින්දුවේ පද කීපයක් වෙනස් විදිහකට කියන්නේ. ඔයා සාමාන්‍ය වෙනස් විදිහ වැඩ කරනවා නම් මතකද ඒක වීඩියෝ එකක් තිබ්බ නිකන් කෙල්ලෙක් වගේ ඇඳලා. කැමැති සින්දුව ඒකෙන් මට තේරුන්නේ නැහැ. වෙන විදිහට කියන්නේ. ඔයා කැමැති සින්දුව. වෙනම තාලයකට කියන්න. රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා කියඹුලතා ඇයි මාව කොනිත්තලා චුට්ටක් කියමු සාකය වට ගහයි දන්නේ අල්ලගෙන අනේ ඒක තව චුට්ටක් කියමු ගයි ඇත්තටම දැන් මතක නැහැ මොකක්ද කිව්වේ කියලා වට මොකක්ද ඒක වල මෙල මෙල දෙයක් කිව්වේ කියලා හයි දන්නේ මා ඇවිලිලා ආදර සනසුම් සීන නොවේ කිසිදා රැඳෙන්න දෙවුලේ පපුවේ හුස්ම තියා මම පර්සනලි මාර ආසම සින්දුව ඒ කියන්නේ මේ මම ඕන තැනක ඒ කියන්නේ ආසාවෙන් කියන සින්දුවක් තමයි මේ සංකයගේ මොකද පද රචනයේද නැත්නම් මුළු සින්දුවටම නෑ ඒ සින්දුව ඒ සින්දුවේ ෆීල් එකට මම මහරාජයි පද රචනයේ මහරාජයි සන්නස් කළ සර් ලියලා දෙන්නේ සංක දෙන්නේ තමයි මම කියපු හින්දා වෙනස් කළා කිව්වේ සංකය නැත්නම් අනිවාර්යෙන් මොනාද මම කර කරේ කියලා හැබැයි එහෙම ගියත් ඇත්ත තාලේ සමත කරන එක වෛරල් වෙනවා ඔව් එහෙම එහෙම සී හිට් වෙයි සින්දුවත් තියනවා නේ මම මේ දවස්වල පොඩ්ඩක් යනවා හරි අපි අද ප්‍රශ්න
කැමැතිම නළුවා හෝ නිළිය අනුකරණය කරන්න. අම්මට රඟපාන්න නම් ඇත්තටම බෑ. කවුද කැමැතිම නළුවා? ෂාරුක් ඛාන්. ෂාරුක් ගේ තියෙන්නේ මේකනේ. ඒක තියෙන්නේ. නෑ ඊට වැඩියි තියෙන්නේ. ඒක නෑ කරන්නේ හැම වෙලේම මෙහෙමනේ කරන්නේ. ඊට වඩා කරන්න බෑ මට රඟපාන්න බෑනේ. මොකද අනිත් එක? කැමැතිම නළුවා හරි නිළිය හරි අනුකරණය කරන්න. නිළිය කවුද? අව සංගුණ හැකියාව එලියට ඉනිෂනලයිස්. තැන්කියු එලියට. දැන් වාඩේ ඩ්‍රාමා පැත්තට යනකොට සමහරවිට ඉන්ටේෂන් එකක් එන්නත් පුළුවන්. සිංහල ඉංග්‍රීසි ආර වෙනත් භාෂාවකින් වචන කීපයක් කතා කරන්න. මට නම් බෑ මාත් එක්ක කතා කරන්න නැතු තනියම කතා කරමුනේ. මොකද්ද කියන්න ඕනේ? මොනවා තියෙන භාෂා පුළුවන් භාෂාවන් සිංහල සහ ඉංග්‍රීසි වලට අමතරව. සිංහලත් බෑනේ හරියට. සිංහලත් බෑ. යම් වෙන රටක භාෂාවක් වගේ බෑදී නිකන්. තමිල් පුළුවන්. තමිල් බෑ කතා කරන්න බෑ තේරෙනවා ලියන්න පුළුවන් නෑ හැබැයි මට එක 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 10 වසරේ මං හිතන්නේ 10 වසරේ අන්තිම වාර විභාගයේ මට තමිල් වල තමයි වැඩිම ලකුණු තිබ්බේ 97ක් තිබ්බා කොපි කරන්න නැතුවද හොඳට කොපි කරා කොපි ඒ තමිල් වල තමයි වැඩිම ලකුණු තිබ්බේ අම්මලත් ඒක කොහොමද ඔය තමිල් දන්නේ කියලා මේ තමිල් බෑ උනාට කතා කරන්න බෑ බෑ දෙනික චුට්ටක් කතා කරන්න වචන දෙක තුනක් නෑ අතරම් බෑ වෙන භාෂාව වෙන භාෂා හින්දි වගේද හින්දි වගේ පුළුවන් හින්දි බැනේ දැන් වා දැන් මැරෙන්න ගනි සායි පල්ලවි හම්ගුණම් සිංහලෙන්ද කතා කරන්න ඉන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න වැඩිද සමහර වෙලාවට එයාට ඉංග්‍රීස් බෑ කියලා හිතුවා කොහොමද යත් එක්ක හින්දි කතා කරද්ද හින්දි තමිල් වලින් කතා කරත් හින්දි වලින් කතා කරත් එහෙම මං ආවද මේ තුමාලා බොහෝත් ෆෑන් නේ ජනකවියක් කියන්නේ ඇති කියලා තිතෙන ජනකවි තණ්ඩලේ ජනකවියක් දෙක ඔවුනේ ජනකවියන්නේ කරත්ත කවි තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා වද බඩ දෙනවා පෞකල ගොනෝ නැගපන් හපු ඉස්කෝලේ ගියාට පස්සේ කිව්වා මොකද කිව්වද හරි අන්තිමේනේ උදේ නැගිටිද්දි කාමරේ ඉන්නවට කැමති ලෝකීන ජනප්‍රියම ආටිස්ට් කවුද සායි පල්ලවි තමයි ඇයි ඔච්චර සායි පල්ලවිට කැමති ගොඩක් කොල්ලෝ කැමති සායි පල්ලවිට ඇයි මොකද හේතුව මන් දන්නේ ඒ කියන්නේ එයාගේ ඇක්ටිං එක මාර නැචරල් අනික එයා නැචරල් ඉතින් එයාගේ ඇක්ටිං එක නැචරල් එයාත් නැචරල් එයාගේ ස්ටයිල් එකට අලිය බත් නැචරල් නැද්ද සායි පල්ලවි තමයි හරි කොහොමද ඒ ප්‍රශ්න ටික අමාරුද ලේසිද නෑ හොඳ නෑ ඊට වඩා අමාරුද ඊට වඩා ලේසිද ඊට වඩා ලේසිද අමාරු ප්‍රශ්න ආවේ නැහැ හොඳ වෙලාවට. ඒක නම් හරියක තෝරගෙන තියෙන එකයි. හරියක තෝරන් තියෙනවා.
හරි ඔය විදිහට තමයි ෂනල් මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ අන්තිම වශයෙන් කියමු මොනවද ඉස්සරහට එන්න තියෙන අලුත්ම වැඩ සහ වෙනස්ම විදි වැඩක් තියෙන අර පොඩි ඉංගියක් දෙන්න මේ වගේ වැඩක් එන්න තියෙනවා කියලා ෆෑන්ස්ලාට මම කිය ආඩිස් කියන්නේ කියන්නේ නැතු වෙන්න ඒ කියන්නේ ඇත්තම ඒ කියන්නේ ලංකාවේ ගොඩාක් කට්ටිය ආදරය කරන ආඩිස්ලා මම කියද හදෙනෙක් විතර එන්න තියෙනවා වැඩ එතකට මම කියන්නේ නැහැ කොහේ තුන් දිනාගේ වැඩක් අපි කියනවා යහණි වැඩක් එන්න තියෙනවා එතකට නිලන් හිටියරච් එකේ එතකට සංදීප්ගේ මතක තියාගන්න සින්දුවම කරපු ඔය තුන් දෙනා දැනට හොඳල මතක තියාගන්නේ මට මේ තුන් දෙනා මතක තියාගන්න කිව්වට කියනවා සංදීප්ට මම අර මතක තියාගන්න සින්දුවක් කරා ගොඩක් කට්ටිය අතරට ගියායි සින්දුව මේ එයාගේ අලුත් සින්දුව එන්න තියෙනවා ඉතින් ඔය තුන තමයි දැනට එන්න තියෙන්නේ. يعني මේ දවස්වල ගොඩක් බිසි. ඔව් ඊයේ ඉඳලා අපි මේ මෙයා අල්ල ගන්න ට්‍රයි කරනවා. ඇත්තටම මේ එහෙනම් මර ඩ්‍රාම එකේ වැඩේට පොඩ්ඩක් හිරලා ඉන්නේ. මේ සින්දු පැත්තෙන් බැලුවොත් අර කට්ටි තමයි කෙලස් යඩ තමයි එන්න දෙන්නේ. අපි තමයි එන්න දෙන්නේ. මියුසික් ෆීල්ඩ් එකට අමතර වෙලෙ මොන හරි වැඩක් පටන් ගන්න ඉන්නවද අයියේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන් පිට? නෑ, ඒ කියන්නේ මම ෆුල් ටයිම් මියුසික් තමයි කරන්නේ. ඒකත් එක්ක මගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක යනවා. මියුසික් වල තමයි යන්නේ. කරගෙන යන්නේ. හරි. ඔය ඉදිරි තමයි ෂනල් අය අපිත් එක්ක තුනේ ගොඩක් enjoy කර ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක මෙයා ගැන දන්නේ නැති දේවල් සමහරට ඔයාලා දැනගන්න නැති ජීවිත එක්ස්පීරියන්ස් වෙච්ච දේවල් හරහා සින්දු කරලා තියෙන ඒවත් අපි දන්නේ නැති දේවල් ජන කවිය කියන්නේ නිකන් එක්ස්පීරියන්ස් යන්නේ වෙන දෙයක් නෑ නෑ ඔය ඉස්කෝලේ කියපු මතකෙන් කිව්වේ වචන අර පොඩ්ඩක් පැටලුනේ වචන මතක නෑ ඒක බාර ගොඩක් කාලෙක ඉඳන් හැබැයි හොඳට කිව්වා thank you හරි ප්‍රෝග්‍රෑම් එක අපි මේ විදිහට ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ප්‍රෝග්‍රෑම් එක එන්නේ කිදී ඔයාලා හැමෝම දන්නවා ෂනලයට ඕනම චැලෙන්ජ් එකක් බාර ගන්න පුළුවන් වගේම සින්දුවක් කියන්න කිව්ව ගමන් මම රෙඩි වෙලා වෙන ඒ වගේ දේවල් කියන්නේ අනිවාර්යෙන් සින්දු කියන එකට thank you. එන්නේ කිදී ලස්සන සින්දුවක් අහමු ෂනලයි. ආ. අපේ බෑන්ඩ් එකේ සින්දුවක් කියන්න නේ. හරි. අපි ඒත් එකම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න මේ ඩිජිටෝ. බසකේ දැකේ මහසිනා පැවේ කුසුඹේ පෙරුවා මලගේ වාඩි පොයේ ජනේල නහක බැලුවේ මාදස හොරෙන් බැලුවේ කොටුවට ටිකට් ගත්තේ එළඳ මහදත් ගත්තේ උලාලේ ලාලේ ලාලේ ලාරවර රුබිරවරේ උලාලේ ලාලේ ලාලේ ලාරවර රුබිරවරේ උලාලේ ලාලේ ලාලේ ලාරවර රුබිරවරේ උලාලේ ලාලේ ලාලේ ලා 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 Thank you.